Meke anda puluang me pare anda pa nuwore anda nuwore me anda puluang anda dupre anda puluang kolam basya na maye titi me mage hari peti sanskan leker na ne ni pare anda turu enda tu me anda turu enda ma po me langga di verna baye kia kwenna me dinnek me hari verna me accident ka kutuna disye kro hala kete me arai anda puluang dulu ane arai anda bani me wala wala tia ting arai anda kohomad me dek me anu atra ma arang ge pa me wala wala wedi ni oh me anu ma yanda bani නිරධාරීන්ට කිව්වා කිව්වහම දේශපාලන කාලේ තියෙනවනේ එතකොට මොකද කරන්නේ බරු ටිකක් දානවා තලනවා යනවා ඊට පස්සේ ටිපර් එකක් යනවා ගල් වැලි ලෝඩයක් අරන් ආයි පාර ඒ තිබ්බ විදිහම වලවල් හැදෙනවා ඉතින් කියන්නේ කොහොම හරි අපිට මේ පාර හදලා දෙන්න ප්‍රදේශීය පාසල් ළමුණුත් මේ මාර්ගය හරහා ගමන් කරනවා මාර්ගය තමයි ගමන් කරන්නේ ඉතින් මේ මාර්ගය ගමන් කරන්න බෑ මහත්තයෝ ඈ ඇයි සුදු ගවුන් ඉවරයි කොහමද යන්නේ මේ පාරේ යන්න බෑ කකුල් උසට වලවල් වතුර පිරෙනවා යන්න බෑ අපි කියන්නේ ඉක්මනින් ඔබතුමාට කියන්නේ අපි මේ පාරේ ඉක්මනින් අපිට හදලා දෙන්න කියලා තමයි කියන්නේ ඉතින් ගොඩක් පින් සිද්ධ වෙනවා මේ පාරේ ඉක්මනින් හදලා දුන්නා අපිට මේ පැත්තෙන් ගලෙන් මිදුණාව යකල්ල රජේ රෝහල එතන කැකිරාව ජීවන මාර්ගයක් මේක මේක ආවරණය කරනවා මේ පාර ආවරණනවා මේ පැත්තෙන් ගැටලව දුටුව හල්මිල්ලාව පළුගැස්ස හබරණ දක්වා යන පාරට තමයි මේ පාර වැටෙන්නේ නමුත් මහත්වෝ මේ ගම්මාන කීපයක් පසු කරගෙන මේ පාර දැන්ට අවුරුදු 4 5කින්වත් ඊට කලින් ආපු රජකින්වත් මේක ප්‍රතිසංස්කරණයක් කියන එක නැවත බොරුලියක් දාලා දෙන තත්ත්වයක්වත් කරේ නැහැ මහත්වෝ අපහසුතාවක් කියන්නේ හදිසියෙන්ම කරදරයක් වෙච්චලා 19.9ට ගහලා ඇම්බුලන්සියක් 19 වාහනයක්වත් ගෙනලා මේ පාරේ යන්න බැරි තත්ත්වයක් තියෙන මහත්වෝ ලෙඩා මගදී නැති වෙනවා එවැනි තත්ත්වයක් තියෙන මෙතනින් එහාට ගියොත් එමේ මේ පාර සම්පූර්ණම ගණ්ඩම දෙන අලි බුදින වලවල් හා සමානව අපි මහත්වෝ බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාලගේ මේ මාධ්‍ය ආයතන වලින් බලාපොරොත්තු වෙන්නේ මේක රජය දැනුවත් කරලා මේ ප්‍රාදේශ සභාව දැනුවත් කරලා එල්ජී ඔෆිස් දැනුවත් කරලා පුළුවන් නම් මේක ස්ථීර පාරක් ඇදිරේ ගම ලස්සන වෙන්න ගම සෞන්දර්ය වෙන්න මේ පාර හදලා දෙන්න මෙතන දැන් මේ වෙනකොට මාර්ගයේ වාහන දෙකක්වත් එයා මෙහා ලොකු වාහන දෙකකට යන්න බැරි තත්ත්වයක් තියෙනවා ලොකු වාහන දෙකක් තියා බයික් එක ගියොත් මහත්වයේ බයික් එක ගිහිල්ලා එනකන් සාමාන්‍ය යතුරුපැදි අතරින් ගත්තොත් ත්‍රිවිල් එකක් එහෙම ගියොත් ත්‍රිවිල් එක එනත් ඔක්කොම වැටෙනවා මෙතනින් එහාට මේ හරි තව එකක් බොරුල් හරි තියෙනවා මහත්වයෝ මෙතනින් එහාට ගියාම පස්සේ කොහොමත්ම යන්නම බෑ මහත්වයෝ මීට අවුරුදු 4 කට විතර කලින් ගලමන ප්‍රාදේශ සභාවෙන් බොරුල් දැම්මා නමුත් ඒක ස්ථීර විසඳුමක් නෙවෙයි තෙන්න හම්බුනේ දෙපැත්තෙන් බොරුල් එකක් දාලා මේව කරා නමුත් හිතිබ්බට වැඩිය වලවල් වැටෙන්න පටන් ගත්තා මේ පාර ගාවන් වලට කුඹුරු වලට මේ සෑම පාසල් ළමුන් ඊට අමතරව රාත්‍රී කාලයේ සහ දිවා කාලයේදී ජනසා සන්දක ප්‍රවාහනසේ බස් කීපයක් කොළඹ නුවර නන්දාපුර දක්වා දිවෙන මාර්ගයක් මේක එතකොට මේ මාර්ගය යන්න ගියාම රාත්‍රී කාලයේ මේ බස් වල නැංගුවාන් පස්සේ තනිකර සාමාන්‍ය ඩිංගි බෝට්ටුවක නැවක යනවා වගේ මහත්වයෝ ඇත්තම කතාවක ඒ රජයේ ආයතේ දුවන බස් පවා මේකෙන් විනාශ වෙනවා මේ පාරේ. අන වශයෙන් දූවිල්ල ඉස්කෝල ළමෙක් ඇරලා කවදාකවත් එන්න බෑ. ඊට පස්සේ වාහනේ කෙන වාහනේ පිටිපස්සෙන් අපිට යන්න බෑ. ඒ කියන්නේ ඒ වාහනේ ගිහිල්ලා විනාඩි 15ක් 20ක් ඉන්නවා මහත්වයේ අපි ආපහු පස්සෙන් යන්න. මං ඉල්ලීම මහත්වෝ කරන්නේ මේ පුළුවන් නම් දැන පවතින රජයෙන් හෝ මේ දේශ බලලා ප්‍රාදේශීය ලේකම්තුමා සහ ප්‍රාදේශ සභාව මේක මැදිහත් වෙලා හරි පුළුවන්තරම් ඉක්මනට අපිට මේ පාර නවත ප්‍රතිසංස්කරණ කරලා තාර ටිකක් දැලා බොරු දාන්නවා මේක තාවකාලික පැත්තර ගහලා වැඩක් නැහැ ඇත්තටම. ඒකෙන් වෙන්නේ අපි මේ ගම තියෙන సౌందර්ය සම්පූර්ණ නැතිලා යන එක. ඒක නිසා අපිට ස්ථීරව මේකට පාර මේ කිලෝමීටර් කීපයට තාර ටිකක් දාලා දෙන්න අපි ඉච්චරයි බලාපොරොත්තු වෙන මහතු ගමවාසී හැටියට. මේ පාරේ යන්න බෑ සම්පූර්ණ අබලම් මේ පාර. ඉතින් මේක වැස්ස නැති හින්දා තමයි ඉතින් ওই විදිහට තේින්න දෙන්නේ. නැත්තම් රහික වැස්ස තිබුණා නම් මේකේ තත්ත්වය බලා ගන්න තිබුණා යන්න බැරි මට්ටමක් තියෙනවා. මේ පාරේ යනවා නුවර කොළඹ මේ හැමතැනටම යන කට්ටිය මේ ගම්මානේ ඉන්නේ. මේකේ මේ බස් වැඩ කරනවානේ. කොළඹ බස් එක කරලා කරනවා නුවර බස් එක වැඩ කරනවා. අන්දාපුර බස් එක පාන්දර 4:00 වලට යන අන්දාපුර බස් එක ඒක ලෙඩ්ඩුවර යන බස් එකක්.
යතරමකට දාලා තින්න අන්තපුරේ මේ ස්පීතාලට යන්න මොනේ ওই බස් එක දාලා තින්නේ. ඔව්. ඉතින් මේ මේ ඒ බස් හතරක් පහක් විතර වැඩ කරනවා. දුර ගමන් වලට යන කට්ටිය, ඇකි ආරක්ෂා වලට යන කට්ටිය ඉන්නවා. ඉස්කෝල ළමයි ගොඩක් අමාරුයෙන් මේ කියන්නේ පයින් යන ළමයි ගොඩක් ඉන්නේ. මගේ පහසුකම් අරින්න මගේ ළමයිට මේ මේ වැහි කාලේට මේ යන්න ඕන බෑ මේ වලවල් තනිකරම පිල්ලා ළමයි අයින් යන්න ඕනේ පාරේ වාහනයක් යන නැත්නම් ඒ යඳුන් පළඳින් ඉවරයි. යන්දුන් වැඩි මට්ටම දැන් ඉතින් ඔය කොහෙන් කොහෙන් හරි දාගෙන යනවා මේ වැස්ස නැති නිසා ප්‍රසංස්කරණය කරලා නැහැ මං හිතන්නේ වසර 10ක් විතර ඇති මම දැන් 2011 විතර වෙන්න දෙහැදී මේ කො මහින්ද මහත්තයා යාන්දුව තියෙන කාලේ මේක හැදී ඊට පස්සේ අවුරුදු දෙකක් විතර පාර තිබ්බා දැන් හැදුවා ලස්සන තමයි අවුරුදු දෙකක් විතර යනකොට කැඩෙන්න පාරක් හැදුවා කියන්නේ ඔය කොන්ත්‍රාත්කාරයෝ රජයේ මේ නැති යන තුරු එකතු වෙලා නෝ හැදී ගමෙන් මිනිස්සු හැදුවා නෙවෙයිනේ ගමෙන් මිනිස්සු ඉල්ලීගෙන ගිහට ඉතින් හදලා අවුරුදු දෙකක් විතර යනකොට පාර කැඩි කෙරිය ගියා ඊට පස්සේ පාරක් යනකොට කිරියෙ මේ ප්‍රාදේශීය සභාවේ හිටියේ මේ මේ සභාපති ඔක්කොම ඇවිල්ලා මැෂින් එක ගෙනලා පාර තල්ලු කරුවා කානෝ දෙපැත්තට ඊට පස්සේ දැන් වතුර බහින්නේ කානෝ බ්ලොක් වෙලා තියෙනවා දැන් එතකොට දැන් මේ මාර්ගය හින්ද දැන් මේ සාමාන්‍ය ගොඩක් ගැටලුවක් තියෙනවා හදිස්සිය රෙඩෙක් එහෙම ඇරයි යන්න වෙනවම කොහොමද ඔව් ඒක ලොකෝටම තියෙනවා හදිස්සිය යන්න බෑනේ මේකේ ඒ පාරේ හදිස්සියෙන් කොහොමවත් යන්න බෑ මේ දවල් හින්ද නම් ඔය කොහොම හරි යයි රෑකට නම් කොහෙත් යන්න බෑ ඔය කිලෝමීටරේ විතර ප්‍රමාණයක් තියෙන්නේ ඒ කිලෝමීටරෙන් දා විනාඩි 15ක් 20ක් විතර ගත වෙනවා හෙමිහිට යන්න ඕනේ පාසල් ළමු මේකේ මේ මේ නිතරම පයින් ගොඩක් යනවා අපේ ඉල්ලේ මෙතින් කවුරු හරි මේ කොට වගේ කිදු කුඹලෝ ඉන්නවනේ ඒ හින්දා මේ මේ පාර හරි ගස්සලා දෙන්න කියන තමයි අපි කියන්නේ අපේ ඉල්ලේ මේක පාර තත්ත්වය ඉතින් ගන්න දෙයක් නැහැ මේක යන්න බෑ වාහනයකට ප්‍රධාන පාරක් මේක ඒක සාමාන්‍ය කොටස යකල්ල ඉඳන් ගලමිඳුනාවට බස් වැඩ කරන්නේ මේ පාරේ යන්න කියන්නේ වාහන බස් එකේ සෙනඟ දාගෙන බස් එකට යන්න අමාරු මට්ටමේ තමයි මේ පාර තියෙන්නේ මේ පාර හරහා යන්න පුළුවන් මෙහෙන් පළුගස්සව හබරණ පැත්තට ගිය හැකි දුටුවාව පැත්තේ ගිය හැකි යකල්ලෙන් කැකිරාව යන්න ඒ පැත්තට යන්න පුළුවන් මේක ප්‍රතිසංස්කරණයක් නෑ දැන් අවුරුදු ගාණක් මේ මට්ටමේ අපි දන්න කාලේ ඉඳන් මොකද වලවල් කියන්නේ කොහොමද වලවල් කියන්නේ පුත්සයිකලයකටවත් යන්න බැරි මට්ටමේ තියෙන්නේ මේක කොළඹ නුවර දුවන බසුත් මේ පාරේ වැඩ කරනවා එහෙම පාරක් තමයි මේ මට්ටමේ තියෙන්නේ පාරවල් මේ දෙදින් දිගට තිබ්බ කියන්නේ එන බස් ටිකක් වැඩ කරන්නේ නැති වෙයි ඉස්සරහට මේ මට්ටමේ ගියෝ එහෙනම් අපි කියන්නේ කඩිනමින් පුළුවන් නම් මේ පාර ඉක්මනින් හදලා දෙන්න කියලා මේ මට් පාසල් ළමයි වැඩිපුර මේ පාරේ තමයි යන්නේ ස්කූල් බස් මේක වැඩ කරන්නේ පාසල් ළමයිකට පයින් යන්න බෑ වැඩි දවස්වලට මේ පාරේ ප්‍රධාන බස් වලට ගමන් කරනවා ඔව් ප්‍රධාන බස් නුවර කොළඹ ඔය හැම රට හැමතැනම බස් මේ පාරේ යනවා මේකටම ඉන්නේ ඇත්තරම ඉල්ලන්න පුළුවන් නම් කඩිනමින් මේ පාර හදලා දෙන්න කියලා මේ ව්‍යාපාරේ මේ පාරවල් ටිකම එහෙම තමයි තියෙන්නේ වැඩිපුර මේ පාරේ තමයි අබලන් මේ මට්ටමෙම තියෙන්නේ මේක අටේ බොක්කුව සිට මේ 73 බොක්කුව දක්වා තියෙන මාර්ගය තරිකර අබලන් තද්දේ තියෙන්නේ ලොකු මඩගොහරු වලවල් හැරලා තියෙන්නේ වැස්ස ටිකක් අඩු නිසා මේ පාරේ දැනටවත් ඔම යන්න පුළුවන් නැත්තම් යන්න බෑ ලොකු මඩ වලවල් තමයි තියෙන්නේ කිලෝමීටර් කහමාරක විතර දුරක් තමයි මේ අබලන් තද්දේ තියෙන්නේ පාර මේ දිනවට ගම්මාසින් කියන්නේ මහසංගම පරිකාරණ පැරණිගම මෛත්‍රීගම ඔතනින් පළුගස්ස හබර්ණ පැත්තට යනකම් යන්න පුළුවන් තියෙනවා ප්‍රධාන බස් ගමන් කරන මාර්ගය ප්‍රධානම ගලම්බිදුනුවේ යකල්ල ප්‍රධාන බස් ගමන් කරන මාර්ගය පාර හරහා යද්දි මොකද අනතුරු වැඩි ද මොකද බහුලව අනතුරු සිද්ධ වෙනවා මොකද පාර ඉදමත් කියන්නේ මේ වලවල් නිසා එක වාහනයක් එනකම් ඉදරානෙත් එක යන්න ඕනේ පාර දෙකක් මාරු වෙන්න බෑ ඉතින් දැඩි අබලන් තත්ත්වේ තමයි තියෙන්නේ ඉදරා දින ලොකු බෝක්කුවක් තියෙන බෝක්කුවක් ලොකු අබලන් තත්ත්වේ තමයි තියෙන්නේ මට මතකයි හැටි 1996 97 වගේ කාලවකවානුවේ මේකේ ගල් ටිකක් අතුරලා මේ තාර දැම්මේ එතනින් පස්සේ මේකේ ප්‍රතිසංස්කරණයක් වෙලා නැහැ. දැන් මේ මේ මාර්ගය හරහා ඇත්තටම මේ හොස්පිටල් වලට කොහෙටද යනවද? ඔව් යකල්ල රෝහලට ලෙඩ් වර යන මාර්ගයක් තමයි. නිසි බලධාරීන්ගේ ඉල්ලා සිටින්න ඉතින් පාර මේක මේ හරියට හදලා දුන්නා නම් ජනතාවට ලොකු සේවයක් වෙනවා. ඉතින් සෑහෙන සෙනඟක් මේක මේ මේ භාවිතා කරන ප්‍රධාන පාරක්. ඒක නිසා මේ හොඳ තත්ත්වෙන් පාර හදලා දෙන්න කියලා තමයි ඉල්ලා